දෙදහස් පනහා වසර වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම සකස් කර අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සිංගප්පූරුවේදී ප්‍රකාශ කළා. ඒ අද එරටදී පැවති ශ්‍රී ලංකා සිංගප්පූරු ව්‍යාපාරික හමුවේ ප්‍රශ්නෝත්තර සැසියකට සහභාගී වෙමි. සිංගප්පූරුවේ ජෙන්ටැන්ග්ලින් හෝටලේ පැවති මෙම සමුළුවට ශ්‍රී ලංකා හා සිංගප්පූරු ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් විශාල පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන් තිබෙන සැලසුම මොනවාද? පළමුව ව්‍යවසායකත්වයේ පිළිබඳ සංස්කෘතිය රට තුළ වර්ධනය කළ යුතුයි. අප රටේ බැංකු තවමත් කටයුතු කරන්නේ ඉතා ප්‍රවේශමෙන් හා සම්ප්‍රදායික ආකාරයටයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා රජය කොපමණ උපකාර කළත් බැංකුවෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැහැ. එම නිසා දැනට ව්‍යාපාර ආරම්භ කර තිබෙන ව්‍යවසායකින් සඳහා සහන ලබා දීමට රජය පියවර ගනිමින් සිටිනවා. කොළඹ වරායනගර ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිකරන බලපෑම කෙබඳුද? කොළඹ වරායනගර ව්‍යාපෘතිය ආරම්භ කළේ දේපළ වෙළඳාම සංවර්ධනය සඳහායි. නමුත් අප රජයට ඒ ජාත්‍යන්තර මූල්‍ය නගරයක් බවට පත් කිරීමට පියවර ගත්තා. ලබන වසර වන විට එහි ගොඩකිරීම කටයුතු අවසන් වීමට නියමිත අතර අනතුරුව ඉදිකිරීම කටයුතු සිදු කරනවා. දැනටමත් මෙවැනි මූල්‍ය නගර කිහිපයක් ඉන්දීය සාගරයවට පිහිටුවා තිබෙනවා. එම නිසා අප එහි අලුතෙන් ඇති කළ යුතු සේවාවන් මොනවාදයි කල්පනා කළ යුතුයි. මෙය දස අවුරුදු සැලැස්මක් සහිත ව්‍යාපෘතියක්. මීට සති කිහිපයකට පෙර මා එංගලන්තයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී මූල්‍ය නගරයේ ආශ්‍රිතව එංගලන්ත නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි වුණා. ඒ සඳහා උදව් උපකාර කිරීමට එංගලන්තයේ සූදානම් බව දැනුම් දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිවන මූල්‍ය නගරයට අදාළ නව නීති කිහිපයක් හඳුන්වා දීමට දැනටමත් කටයුතු කරගෙන යනවා. And our bags are ready.